අයිබවන් සුබ දැසනක් අද දෙසැම්බර් මාසේ 10 වැනි දින ගහරුවාද දිනේ අපි අද සුදානම් රෝදවසේ පත්‍ර සමගින් සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල තොරතුරු විමසා බලන්නට මුල්පිටු සහ අතුරුපිටු වල වාර්තා වෙන දිනුෂ අයිබවන් සුබ දැසනක් අයිබවන් දිනේ සුබ දැසනක් අප සුදානම් රෝදවසේ පත්‍ර තුලින් මුලින්ම අවධානය යොමු කරන්න මාබිම පුවත්පත වෙත ස්විස් ස්ථානාපති සේවිකාවගේ සිද්ධිය ගානියාට 12 වෙනිදා තෙක් රටින් පිට වෙන්න බෑ අධිකරණය තහනම දීගු කරයි මානසික තත්වය ගැන වාර්තාවක් ගන්න නියෝග. ඒ අතර ගානියාගේ මව තානාපති කාර්යාලයේ වෑන්රියකින් ගෙදරට ඇවිත් ඇඳුම් මරන් ගිහින් සේවකයා දුන් සිතාසිය බාර ගන්නත් බෑ කියලා මේ සිතාසිය නිකුත්ුණා යලි රටින් පිට වෙන්න බෑ කියන සිතාසිය. නමුත් ඒකත් බාර ගන්න බෑ කියලා තිබෙනවා මව. ඒකත් මවගේ වාර්තා කර තිබුණා. ඒ වගේම ලිංගික අතවර වුණාදයි බලන්න කාන්තා වෛද්‍යවරියක් මවගේ පුවත්පත ප්‍රධාන ඡායාරූපයක්ද ගෙන තිබෙනවා. අද මේ ගානියාගේ ඡායාරූපයක් මොකද ඊයේ දවසේදී අය අධිකරණයට පැමිණියා මේ සම්බන්ධයෙන් කට උත්තර ලබා දීමට මේ සිදුවන පරීක්ෂණ වලට සහයෝගය දැක්වීමට මේ මාබිම පුවත්පතේ තොරතුරු වාර්තා කර තිබෙන ආකාරය වගේම ලංකාදීපත් ඒ පුවතම වාර්තා කරනවා මේ විදිහට ස්විස් ස්ථානාපති කාර්යාල සිද්ධිය උසාවි නියමයෙන් නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයකට රටින් පිටවීම තහනම 12 වෙනිදා තෙක් දීර්ඝ කරයි පැහැර ගැනීමට ලක් වූ බව කියන ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ලිංගික හිංසනයකට හෝ පහරදීමකට ලක්වී ඇද්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා අධිකරණ නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා යනුවෙන් අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. මේක පෞගිය දිනවල එක් දිගටම පුවත්පාපු සිද්ධියක් වගේම හිටපු අමාත්‍යවරයෙක් මාධ්‍ය සාකච්ඡාව පවත්වා තිබ්බා. මේ සිද්ධිය උනේ මෙහෙම හැබැයි ඇයි ඒ දිනවල තිබුණු මානසික තත්ත්වයත් එක්ක කට උත්තරයක් නොදී හිටියා. මේ පරීක්ෂණ වලට පැමිණීමේ වැරකී හිටියා. නමුත් උසාවිය අධිකරණය නියෝග කළා 9 වෙනිදාට පෙර ඇය අධිකරණයට ප්‍රකාශයක් ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් CID ප්‍රකාශයක් ලබා දිය යුතුයි කියන කාරණා නිකුත් වුණා. ඒ සමගින් මෑයට නියෝගයක් නිකුත් වුණා. 9 වෙනිදා දක්වා රටින් පිටවීම තහනම් කියන කාරණේ දැන් එය 12 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ පිළිබඳව සෑම පුවත්පතක්ම තොරතුරු වාර්තා කර තිබෙනවා. ඔවද ඉංග්‍රීසි පුවත්පත්වලත් මේ කාරණා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ද අයිලන්ඩ් පුවත්පත වෙත මුලින්ම අවධානය යොමු කරන්න ඡායාරූපයක් සමගින් අද ඡායාරූපය වාර්තා වෙනවා. ද ලෝකල් ස්විස් එම්බසි ස්ටාෆ් විත් හර් ෆේස් කවර්ඩ් ඩ්‍රයිවිං ඇට් ද කොලම්බෝ ජුඩිෂල් මෙඩිකල් ඔෆිසර්ස් ඔෆිස් යෙස්ටඩේ. ඒ දිනේදී අය මේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි ආකාරය ඡායාරූපයේ සටහන් වෙන්නේ. ඒ වගේම තමයි කෝට් එක්ස්ටෙන්ස් බෑරින් ස්විස් එම්බසි වර්කර් ෆ්‍රොම් ලීවිං කන්ට්‍රි කියලා යද මේ කාරණාව සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. ද ඕඩර් ද ෆීමේල් ශ්‍රී ලංකන් එම්ප්ලොයි ඇටච් ටු ස්විස් එම්බසි ඉන් කොලම්බෝ from leaving the country was yesterday extended till December 12th by Colombo chief magistrate Lanka Jayaratna kelai me sambandhin vartha wenne age me guwan gaman sambandhin December 12th wenada dakwa me kale deerga kar thibena kena karanawa thamai melesa vartha wenne eth ekama daily mirror puwat patak me sambandhin toroturu vartha karana pradhana sirasthalle vidihata CID continues to quiz Swiss embassy employee for second day gives 6 hour statement yesterday from 4 PM to 10 PM asked to appear before the CID again today කියලා මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. පැයක කාලයක් ඇගෙන ප්‍රශ්න සටහන් කරගත්තා. ඒ වගේම තමයි නැවතත් අද දවසේදීත් ප්‍රශ්න කිරීම සඳහා ඒට සම්බන්ධ වෙන ලෙස වාර්තා කර තිබෙන බව තමයි අද ඩේලි මිරර් පුවත්පත මෙලෙස වාර්තා කරන්නේ. අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයන් නිදිල්නේ රැකියා අර්බුදයේ රැකියාවක් හොයාගන්න කවුරු හෝ වර්තමානයේ වේවා අතීතයේ වේවා මේ පැවති විදිය තමයි ඇමතිවරයේ ගිලිහුමක් හෝ මන්ත්‍රී කෙනෙක් ගිලිහුමක් හෝ එහෙම නැත්නම් මන්ත්‍රීවරයාට වැඩ කරලා තියෙන්න ඕනේ දේශපාලනික වශයෙන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවල. එම පහුගිය කාල සීමාව තුළ වීඩියෝ පවා නිකුත් වුණා මතක ඇතිනේ රැකියා ලබා දෙන අවස්ථා. මේ කියන සිද්ධිය මේ රැකියා හා සම්බන්ධම කාරණාවක්. හැබැයි මෙවැනි වංචාකරුවොත් ඉන්නවා කියන එක ඔබ මතක තබා ගන්න අවශ්‍යයි. රාජ්‍ය ආයතනවල රැකියා දෙන මුවාවෙන් ජනපතිගේ නම විකුණන වංචනිකයින් සොයා පරීක්ෂණ රාජාංගණයෙන් සෙවනගලින් දෙකක් අත්අඩංගුවට මේ දිනමින ප්‍රධාන ශීර්ෂය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම විකුණා රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන බව කියමින් මුදල් වංචා කරන පිරිසක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය පරීක්ෂණ ආරම්භ ඇත. ජනාධිපතිවරයා සමග සමීප සම්බන්ධතා ඇති බව කියමින් මෙම කූට ව්‍යාපාරයේ නිරත වන බව වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශය විසින් ඊයේ පෙරවරුවේ අත්අඩංගුවටගෙන ඇත. මෙසේ අත්අඩංගුවටගෙන ඇති ප්‍රධාන සැකකරු රාජාංගනයේ යාය අටපදිංචි නිහාල් දසනායක නැමැත්තෙකු වන අතර අනෙක් සැකකරුවා සෙවනගල සමගිපුර පදිංචි නුවන් ජයකොඩි නැමැත්තෙකි. ඒ නිසා සමහර නම් විකුණගෙන එන උදවිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් ඉන්න ඒ අය
අඳුරනවා තියා දෙකලවත් නැති වෙදී අඩුමතරමේ මේ කියන දේශපාලඥයින්ව ඒ නිසා රාජ්‍ය ආයතනයකට යන්න තිබෙන හොඳම එකම ක්‍රමය තමයි හොඳට ගැසට් එක කියවන්න ගැසට් එක කියවුවාම ඒ ගැසට් වල තියෙනවා තියෙන අභාර්තු මොනවද කියන කාරණේ ඒ නිසා දේශපාලඥයින්ට එහෙම නැත්නම් දේශපාලඥින්ගේ නම් විකුණන පුද්ගලින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්න මේ අපි යන්නේ දිවයින පොතට බිලාන් පෙරරා මන්ත්‍රීතුමා කියන කාරණේ ජනපති ඇතුළු මැති එමතීන්ටත් VIP ලෝන්ච් එකට ඩොලර් දහසක ගාස්තුවක් මැති එමතුරු නැතුළු විශේෂ අවස්ථාවලත් පුද්ගලයන් ගුවන්තොටුපළ විශේෂ අමුත්තන් සඳහා වූ පර්යන්තිය VIP ලෝන්ච් මින් ඉදිරියට පාවිච්චි කරන්නේ නම් ඩොලර් දහසක මුදලක් ගෙවිය යුතු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරරා මහතා සඳහන් කළේ යනුවෙන් දිවයින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා ඔව් මේ කාරණාව ගැන දි අයිලන්ඩ් පුවත්පත තද වාර්තා කරන මිනිස්ටර්ස් MPs using BIA VIP launch have to pay 1000 US dollars කියලා අද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ ministers and MPs would have to pay 1000 US dollars if they wanted to use the VIP terminal of the Bandaranaike National Airport MP Dilan Perera said yesterday කියලා වාර්තා වෙන්නේ ඩිලන් පෙරරා මහතා සඳහන් කරන්නේ අනිකුත් රටවල වල මේ සාමාන්‍ය තත්ත්වයක් නිසා ශ්‍රී ලංකාවෙත් මේ තත්ත්වය ඇති කිරීම ඉදිරියේදී අවශ්‍ය වෙන බව. ඒ වගේම තමයි ඩෙලි මිරර් පුවත්පත වෙතට ඊළඟට අවධානය යොමු කරන්නේ ඩෙල් මිරපුවත් පතේ තවත් කාරණාවක් අද වාර්තා කරනවා ප්‍රෙසිඩෙන්ට් ටු ස්ලෑෂ් සැලරිස් ඔෆ් හෙඩ්ස් ඔෆ් ස්ටේට් ඉන්ස්ටිටියුෂන්ස් කියලා අද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ ප්‍රෙසිඩෙන්ට් ගෝඨාභය රාජපක්ෂ විල් ඉම්ප්ලිමෙන්ට් නිව් සැලරි ස්ට්‍රක්චර් ඔෆ් චෙයාර්පර්සන්ස් ඔෆ් ස්ටේට් ඉන්ස්ටිටියුෂන්ස් ආෆ්ටර් රිපෝර්ට්ස් සර්ෆේස් දැට් සම් හැඩ් බීන් පේඩ් එක්සෝබියන් සැලරිස් ඩියුරින් ද ප්‍රීවියස් ගවර්න්මන්ට් ද ඩෙලි මිරර් ලර්න්ස් කියලා අද ඩෙලි මිරපුවත් පත මේ කාරණාව ගැන වාර්තා කරන්නේ ඇතැම් රජයේ ආයතනවල නිලධාරීන්ට අසාධාරණ ලෙස පසුගිය කාල වකවානුව තුළ වැටුප් ලැබීමක් සිදු වෙලා තිබෙනවා මේ හේතු නිසාම අසාධාරණ ලෙස වැටුප් ලැබීම නැවැත්වීම සහ සාධාරණ අයුරින් සෑම දිනාටම නිසියාකාරයෙන් වැඩ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඒ අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඉන්නවා කියන කාරණාව තමයි අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ අපි යන්නේ රොනල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමන් කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැන් ජනාධිපතිවරණ ඉවරයි ඊළඟ මහමැතිවරණය සඳහා සූදානම් විය යුතුයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට එතුමන් සූදානම් මේ මැතිවරණයට මුහුණ දෙන්න එතුමන්ගේ අදහස වෙන්න මේ විදිහට ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව මහචන්දේදී එජාපයට ආසන 105ක් 106ක් පසුබෑමක් සිදු වුණයි අඩ පණ නොවිය යුතුයි රනිල් කියයි අංජුල මහික වීරවර්ධනයි වාර්තා කරන්නේ මේක ලංකාදීපයට මෙපුවත ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව බැලුව විට මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී 105ක් හෝ 106ක් ජය ගැනීමට හැකියාව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දීපය විසින් යනුවෙන් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරද්දී ඒ පුවතම දිවයින වාර්තා කරන වෙනස් ආකාරයකින් නිසි ලෙස සංවිධානීය වුවොත් එජාපයට ආසන 113ක් දිනාගත හැකියි ආසන 113 තමයි වැඩි දිනෙකගේ බලාපොරොත්තුව මොකද බහුතර බලයක් ලබා ගැනීම තමයි ආසන 113ක් කියලා කියන්නේ නිසි ලෙස සංවිධානීය වී කටයුතු කළහොත් මීළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ආසන 113ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය හෙතෙම මේ බව පැවසුවේ එම පක්ෂයේ යෝන් පෙරමුණ සමග ඊයේ පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකදී යනුවෙන් දිවයින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා ඔයත්කම සිලාන් ටුඩේ පුවත්පත වෙතට ඊළඟට අවධානය සජිත් ෆැක්ෂන් ත්‍රෙටන්ස් ලීගල් ඇක්ෂන් කියලා අද මේ කාරණාව සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ ද සජිත් ප්‍රේමදාස ෆැක්ෂන් ඉන් ද UNP says they will take legal action to expel Ranil Wickremesinghe from the party if he does not resign as the party leader කියලා අද වාර්තා වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවුනොත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙන බව අනෙකුත් පක්ෂ ඇතැම් පාර්ශ්වයන් සඳහන් කළ තිබෙනවා මේ සම්බන්ධයෙන් තමයි අද තොරතුරු සහිතව සිලාන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ එත්තකම ඩෙලි මිරර් පුවත්පත වෙතටයි ඊළඟට අවධානය යොමු කරන්නේ ඩෙලි මිරර් පුවත්පතේ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරපු ප්‍රකාශයක් ගැන අවධානය යොමු කළ තිබෙනවා නිව් ෆේසර්ස් ඇට් ද ජෙනරල් පොල් මිස්ටර් වික්‍රමසිංහ සෙඩ් ද එන්ටයර් ඔපොසිෂන් කුඩ් ඔබ්ටේන් ඇ ටෝටල් ඔෆ් 105 සීට්ස් ඇට් ද ජෙනරල් ඉලෙක්ෂන් ඉෆ් ඉට් මේන්ටේන් ද නම්බර් ඔෆ් වෝට්ස් දේ ගොට් ඇට් ද ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් ඐ හැව් හෑන්ඩඩ් ඕවර් ද ටාස්ක් හෑන්ඩ්ලින් ද පාර්ලිමෙන්ටරි අෆෙයර්ස් ටු ඩෙපියුටි ලීඩර් සජිත් ප්‍රේමදාස හූ හැස් බීන් නේම්ඩ් ද ලීඩර් ඔෆ්
the opposition. We have to think of the party's future now. We have created a second tier of the leaders. They will be kept in front. The party will introduce new faces at the next general elections. Kela Ranil Wickremesinghe Mahata me sambandhen sandahan karanne taman pakshaya anagathaya sambandhen sitamini nava pirisak idiripat kirimata balaporoththu wenawa meelaga metiwaraneedi e wagema thamai Sajith Premadasa Mahata osse idiri gaman sandaha awashya salasum sakas kirimata taman athula pakshaya idiriyedi sudaramen innawa kena karanawa thamai Ranil Wickremesinghe Mahata sandahan karala thiyenne. ඔය හිටපු අගමැතිතුමා කරන ප්‍රකාශය මේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයක්. සංස්කෘතික කටයුතු අරමුදලේ මුදල්වලට උණ දී සොයන්න කමිටුවක් මේ දිවයිනයි මේ පුවත වාර්තා කරන්නේ නෝමන් පලිහවඩන ලියන්නේ. ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ සංස්කෘතික අරමුදලේ තිබු මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමට නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැවසීය. අරමුදලේ මුදල් වලට සිදු වූ දේ පිළිබඳව තමන්ට ඉක්මනින්ම වාර්තාවක් ලබා දෙනු ලෙස දැනුම් දුන් බවද අගමැතිවරයා කීය. සංස්කෘතික අරමුදලේ මොකද වුනේ, අරමුදල් වලට මොකද වුනේ කියන එක දැන් බලන්න වෙනවා. මේක අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. ඒ වගේම මේ ඡායාරූපයක් සහිතව දින මින පුවත්පත පළ කරනවා. ආර්ථික සංස්කෘතික දියුණුවට මැද පෙරදිගෙන් අතහිත වත්මන් රජයේ ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු දියුණු කර ගැනීම සඳහා මැදපෙරදිග රටවල්වල සහයෝගය ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදයේ පවසයි. ගෝඩාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර සම්බන්ධතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට කැපවන බව සහතික වන බවද එම සංසදය ප්‍රකාශ කර යනුවෙන් අද දිනමින ජනාධිපතිවරයා සමගින් නියෝජිත සිටින ඡායාරූපයක් සහිතව පළ කර තිබෙන අපවත राज्य वर्तमान ජනප්‍රියතම රාජ්‍ය සේවකයා කවුද කියලා හෙවොත් දෙන්න උත්තරයක් තියෙනවා. මැතිවරණ කොමසාරිස්තුමන්. මැතිවරණ කොමසාරිස්තුමා. එතුමා මැතිවරණ කොමසාරිස්තුමන් නමේදී විශ්‍රාම කියලා එතුමා විශ්‍රාම කටයුතු කරනවා. හැබැයි මැතිවරණ කොමිසමේ සභාපති විදිහට නම් එතුමන්ට සමුගන්න දෙන තත්වයක් නැහැ. මේ ඒ ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ කොමිසමේ සභාපතිකමේ නිවත්වන්න මැකෝ කළ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයේ නිවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරවල තිබේ. ඉදිරියේදී පාර්ලිමේන්තුව සහ මැතිවරණ පැවැත්වීමට තිබීම මැතිවරණ නීති රීති සංශෝධනය කිරීම ආදී කරුණු හේතුවෙන් මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය තවදුරටත් අවශ්‍ය බවද ඒ අනුව ඉල්ලාසීමේ ලිපිය පිළිගත නොහැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබෙනවා. මහින්ද දේශප්‍රිය මහත්මයා ඔබතුමන්ට තාම යන්න වෙන්නේ නැහැ. මේ කටයුතු ගොඩක් තියෙනවා. මහා මැතිවරණයක් වෙනවා. ඒකට සූදානම් වෙලා ඉන්න ඕනේ. අපි ඉතින් මේ පුතත් එක්ක අපිට කියන්න තියෙන්නේ යලි අර hina පිරිච්ච මුවත් එක්ක අපිට මහා මැතිවරණයේදීත් ඔබතුමන්ව දකින්න ලැබෙනවා කියන එක තමයි. කොහොමදත් රාජකාරිය අකුරටම ඉටු කරන නිලධාරියෙක් විදියට මුළු රටම හඳුනාගෙන ඉන්න කෙනෙක් ඔබතුමන්. අපිට තියෙන ඉතින් දීර්ඝාෂය ප්‍රාර්ථනා කරගෙන තමයි තවදුරටත් මෙවැනි කාරණා ඉටු කරන්න සාධාරණ ලෙස. වෙන්න අද පුවත ගල් වැලි පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසිය නිසා නීති විරෝධී කටයුතු විශාල ලෙස සිදු වෙනවා. මේක රජයට කරන චෝදනාවක්. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ ගල් වැලි පස් ප්‍රවාහන බලපත්‍රකමේ අහෝසි කිරීම හේතුවෙන් නීති විරෝධී කටයුතු විශාල ලෙස සිදු වෙමින් පවතින බවත් මේ පිළිබඳව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සංදේශයක් බහර දෙන බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කර යනුවෙන් අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. මේ පස් ගල් වැලි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍රයේ දැන් අහෝසි. ඒකත් එක්ක තමයි මේ සියලු සිදුවීම් වෙනවා කියලා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරන්නේ.
Delhi Mirror පුවත්පත වෙතට ඊළඟට අවධානය යොමු කරන්න. President turns down EC's request to resign. President Gotabaya Rajapaksha has rejected the request made by the Election Commissioner Mahinda Deshapriya to resign from his portfolio from the Elections Commission. Mahinda Deshapriya මහතා සම්බන්ධයෙන් තමයි ඒතරතුර එදෙස වාර්තා වෙන්නේ. ඒත් එක්කම Delhi Mirror පුවත්පතම තවත් කාරණාවක් වාර්තා කරනවා. Higher Education Ministry to have discussion with former EP Governor Batticaloa campus කියලා යද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. President Gotabaya Rajapaksha instructed the higher education authorities to discuss what should be done regarding this university. Accordingly, the ministry will hold talks with Mr. Hizbullah in the future කියලා මේ සම්බන්ධයෙන් වාර්තා වෙන මේ Batticaloa campus ආයතනය සම්බන්ධයෙන් අනාගතයේදී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට MLM Hizbullah මහතා සමග උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන බව තමයි එලෙස Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ. අපිට යන්න පුළුවන්කම තියෙනවා ඊළඟ පුවතට. ඔව් අපි දිනමින පුවතටයි අවධානය යොමු කරන්නේ. දැන් සාමාන්‍යයෙන් දිලණි අපි බස් එකකට නැංගාම අපිට තිබෙනවා අවස්ථා කීපයක් කොයි බස් එකේද යන්නේ කියලා. සාමාන්‍ය බස් එකකද නැත්නම් අර්ධ සුකොබ්බෝගීද නැත්නම් අධි සුකොබ්බෝගී බස් රථයකද යන්නේ කියන එක මේ පුවතත් එක්ක ඔන්න අර්ධ සුකොබ්බෝගී කියන කාරණය අහෝසියට පත් වෙනවා. මගීන් ගසා කන සෙමි ලක්ෂරි අහෝසි. මගී ජනතාවගේ මුදල් ගසා කමින් පවත්වාගෙන යන සෙමි ලක්ෂරි එමන්නත්තම් අර්ධ සුකෝභෝගී බස් සේවාව කඩිනමින් අහෝසි කරන බව මගේ ප්‍රධාන කර්මනාකාර සේවා ඇමති මහින්ද අමරවීර මහතා පවසා යනුවෙන් අද දිනමින පුවත තොරතුරු වාර්තා කරනවා මේ සම්බන්ධයෙන් මීට පෙරත් අවධානය යොමු වුණා කීප අවස්ථාවකම නමුත් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ මොකද මේ බස් රථවලට නියමිත නීති රිකුරාස් තිබෙනවා ආසන ප්‍රමාණයට පමණයි මගින් පටවාගෙන යන්න පුළුවන්කම තිබෙන්නේ ඒ වගේම ඔවුන් සතුව එහෙම නැත්නම් නිවර්දි වේලාවට නිවර්දි කාලසටහනකට මාර්ග තදබදයක් නොමැති අවස්ථාවක් නම් ඒ කාලසටහනට ධාවනය විය යුතුයි. නමුත් මේ කියන කාරණා එකක්වත් නිසි ලෙස සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඊයේ දවසේදී වැඩි අවධානයක් යොමුනා මේ දිලණි අධික ශබ්දයක් එක්ක අධික ශබ්දයෙන් සින්දු දාගෙන බස් රථ ධාවනය කිරීම මගෙන් අපහසු වන ආකාරයෙන් බස් රථ ධාවනය කිරීම මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එහි එක කොටසක් තමයි මේ දිනමින පුවත්පත අපට අද උපුටා දක්වා තිබෙන්නේ. අපි යනවා මිලකට දිවයින පුවත වෙත. මේ පුවතත් අපේ රටේ වැඩි දිනෙක අවධානයක් යොමු වෙච්ච කාරණාවක්. බ්‍රිගේඩිය ප්‍රියංකට එරෙහි තීන්දුව යලි සලකා බලන්නයි රජය ඉල්ලයි. මේකට හේතුව තියෙන්නේ විදේශ තානාපති කාර්යාලයක සේවය කරන නිලධාරීෙකුට තිබෙනවා මුක්තිය. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට ඒ රටට කිසිම අවසරයක් නැති නිසා යලි බ්‍රිගේඩිය ප්‍රියංකට එරෙහි තීන්දුව සලකා බලන්නේ රජය ඉල්ලයි. වගේම මේ පරීක්ෂණ සිදු විච ආකාරය සම්බන්ධයෙන්ුත් රජයේ පැත්තෙන් පැහැදීමක් නැහැ කියන එක රජය දැනුම් දී තිබෙනවා. ඔයතකම ඩේලි නිවුස් පුවත්පත වෙදටයි මේ ළඟට අවධානය යොමු කරන්නේ. සිංහල පුවත්පත්වලත් මේ කාරණා වාර්තා වුණා. Watch out for fraudsters. The President's Media Division stated a press release yesterday that they had received information from various sources identified that certain organized groups and individuals are trying to swindle money, claiming that they could offer the various jobs in public institutions. විවිධ වූ රැකියා අවස්ථාවන් ලබා දෙනවා කියලා ජනතාවගෙන මුදල් ගසා කෑමේ කොල්ලකෑමේ පිරිසක් මේ වෙලට සූදානම් වෙමින් ඉන්නවා කියන කාරණාව තමයි මෙලෙස වාර්තා වෙන්නේ. යම් කිසි එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඔබට ආරංචි වුණොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි අද පුවත්පත්වල වාර්තා වෙලා තිබෙන මේ කාරණාව සම්බන්ධයෙන්. ලංකා වශයෙන් තවත් යම් තාක් දුරකට සතුරු විය හැකි පොතක් දිනමින වාර්තා කරනවා. මානව සංවර්ධනයෙන් ශ්‍රී ලංකාව 71 පිරිතරට දකුණු ආසියාවෙන් පෙරමුණට. ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධනයක ඇති රටවල් අතරට එක්වමින් ලෝකයේ රටවල් 189ක් අතරින් 71 වන ස්ථානයට පත්ව තිබේ. මේ නවතම මානව සංවර්ධන වාර්තාවරණ කුලවයි මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉඹ වී තිබෙන්නේ. සමගින්ම දිනමින තවත් පුවතකට අපි අවධානය යොමු කරනවා. ජනපතිට අගමැතිට සෙත්පතා දඹකොළ පටුනේ සිට කොළඹට පාදයාත්‍රාවක්. ජනපතිට සහ අගමැතිට රට පාලනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් යාපනයේ දඹකොළ පටුනේ සිට ග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා බොහෝ දී අංකුරයක් රැගෙන දෙමළ වැසියෙකු අද සිට පාදයාත්‍රාවක් ආරම්භන බව දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. මේ දෙමළ ජනතාවගේ සහයෝගය ජනපතිතුමන්ට අග්‍රාමාත්‍යතුමන්ට ලැබෙන බවට කරන සංකේතයක් බවයි ඔහු සඳහන් කරන්නේ.
Daily News Pot Padame Karna Vartakana Sri Lanka improves ranking in Human Development Index 2019 Kelame Karna Sambandin Vartakana Pasuge Vasata Vada Stan Pahakin Idirita Enata Sri Lanka Wata Me Manava Samvardhana Darshakayen Avasthawak Labila Thibena Ewagema Tamai Me Nidarshana Lesa Me Thora Ganime Nidarshaka Vidiyata Salakala Thibenne Pudgalayenge Nirogimat Jeevithaya Saha Danuma Laba Ganime Aakare Saha Pudgalayenge Jeevana Tattwaya Sambandhen Salaka Balamin Tamai Melesa Sri Lanka Wata Me Sthane Himikara Ganimata Avastha එනම් අපි මේත් එක්කම ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත ලොකු ලුණු රට යැවීම රේගුව තහනම් කරා යනුවෙන් වාර්තා කරනවා මහින්ද නිශාංකයි මේක ලියන්නේ. ලොකු ලුණු අපනයනය රේගුව මගින් තහනම් කර තිබේ. ලොකු ලුණු අපනයනය කිරීමෙන් මෙරට වෙළඳපොලේ බීලුණු හිගයක් ඇති වෙනවා. මේක වළක්වා ගැනීමේ අරමුණෙන් තමයි මේ ලොකු ලුණු රට යැවීම තහනම් කර තිබෙන්නේ. ඒ වගේම ඔන්න කිරිපිටි මිල අඩු වෙලා තියෙනවා දිනමින පුවත්පත එක වාර්තා කරන්න මේ විදිහට. රජයේ භාණ්ඩ මත පනවා තිබූ වැට් අගය අඩු කිරීම මත කිරිපිටි මිල ඊයේ සිට අඩු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ අනුව කිලෝවක මිල රුපියල් 40කින්ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 15කින්ද අඩුවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් MSM ෆෞසි මහතා කියා සිටියේ යනුවෙන් අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. Oh, Daily Mirror Pat Patatada Melissa Toroturu Vartakanwa prices of all imported milk powder reduced. Milk powder price will decrease. Kelai Daily Mirror Pat Patame Mila Adubimi Darshake Penwa the Min Melissa Toroturu Vartakarani. I take a Ceylon today Pat Patavata Milangatawa the Hani Yomukarani. Soaring prices due to hoarding. Millers not farmers benefiting from hikes. Kelai the Missambandin Toroturu Vartakarani Ceylon today Pat Patte. Just 3 weeks after the presidential poll rise, prices have soared. The Central Bank of Sri Lanka had data that increases in prices ranging from 10% to 16%. Kelai Varta Vinny Sri Lankawe Sahal Mila Majana Pativernain Satitunakata passes Sri Lankawe Sahal Mila Sir Dahaina Sir Dasak Dakwa Ihala Gilatibina Missahal Hingakamak Nisa Neme Sahal Paribojane Vadavi Maknisatama Melissa Sahal Mila Ihala Ginti Nisa Menisa Sahal Hingavi Makisu Gatluak Ativine Nak in a Karnavatamai Silon to Depot Pata Mesam Bandin Torotrupin Badin. Didn't Savani Metivarna came your. නමනේද කියන්නේ මැතිවරණයෙන් පස්සේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවෙන්න ඒ නිසා ඒ වගේ කාලයේ සීමාව තුළ සාමකාමීව හැසිරෙන්න පැය 48ක කාල සීමාවක් යනකන් රට පෙරපාලි බෑ ප්‍රීති සම්දර්ශන බෑ මේ දේවල් බෑ කියලා මැතිවරණයක අවසන් වුණාම කියනවා හැබැයි දැන් ඒ తත්වයේ මේ පුවතත් එක්ක දැන් කියන්නේ මේ අද මේ අවුරුදු විතරක් නෙමෙයි මේක අවුරුදු ගානක තියෙන කාරණාත් එක්ක තමයි විභාග කොමසාරිස්තුමාට මෙහෙම කියන්න වෙලා තියෙන්නේ දිල්ලි විභාගයේ දින කාලෙත් මෙහෙම තිබ්බද විභාගයේ අවසානයේ සාමකාමීව විසිරී යන්න විභාග කොමසාරිස් අපොස සාමාන්‍ය පෙර විභාගයේ අනිද්දා අවසන් වීමට නියමිත අතර විභාගයේ අවසන් වීමෙන් පසු සාමකාමීව විසිරී යන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජිත මහතා සිසුම්ට දැනුම් දෙයි විභාග මධ්‍යස්ථානයකදී හෝ එම පරික්ෂේත්‍රයේදී කලහකාරී ලෙස හැසිරුනොත් හෝ අනෙකුත් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුනොත් පොදු දේපළ වලට අලාභහානි සිදු කළොත් 1968 අංක 25 දරන විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණවන බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සියලු අයදුම් කරුවන්ට දැනුම් දෙයි. ඒ අනුව විභාග ප්‍රතිපල අවලංගු කිරීමට කටයුතු කළ හැකි බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරයා අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් විභාග ශාලාධිපති වරුන් වෙත ලබා දී ඇති බවද පවසයි. මීට අමතරව සියලුම පොලිස් ස්ථානාධිපති වරුන් දැනුවත් කර ඇති අතර සියලුම විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාරය සේවාවන්ත ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් තියෙනවා නම් ඒ සඳහා වන දුරකථන අංක සඳහන් කර තියෙනවා. ඊට අමතරව හදිසි අමුතුම් අංකය 119 උත් පුළුවන්කම තියෙනවා. විභාගය ඉවරලා මෙච්චර මොකටද විභාගය ඉවර නම් අපි ගෙදර ගියා නම් හරි ඉතින් යාළුවොත් එක්ක කොතන හරි තැනකට ගිහිල්ලා කන එක වෙනම කාරණාවක් ඒ වගේ දෙයක් කරන එක හැබැයි ගහ ගන්න එහෙම නැත්නම් අපි දකිනවා සමහර ලාවට මේ සුදු ෂර්ට් එක නිල් පාට වෙලා තමයි ගෙදර යන්නේ නිල් ගහගෙන මේ වගේ දේවල් ඒ නිසා විභාගය ඉවර නම් ඔබට විභාගයේ මේ පාර හොඳටම විශ්වාස නම් සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළට ලෑස් වෙන එක තමයි තියෙන්නේ සාමකාමීව සතුට සමරන ගැනමයි සඳහන් කරන්නේ හඳ ඒත් එක්කම අපි ළඟට ලංකාදීප පුවත්පත වෙතට අවධානය යොමු කරන්නේ අපි ලංකාදීප පුවත්පත වෙත අවධානය යොමු කරනවා සිරිපා වන්දනා සමය හෙටින් ආරම්භ වෙනවා ලංකාදීපයේ මේ තොරතුරු වාර්තා කරනවා සිරිපා වන්දනා සමය හෙට සිට සමන් දේව ප්‍රතිමා පූජා භාණ්ඩ මළුවට වැඩම කරවීම අද පෙරහැර 4කින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදහතුක කරඬු සමන් දේව ප්‍රතිමා සහ
පූජා භාණ්ඩ රිය පෙරහර හතරකින් අද සිරිපා මළුවට වැඩම කරවීමත් සමග හෙටට යෙදෙන උඳුවප්පුන් පොහෝ දිනෙන් මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වන බව ශ්‍රීපාද ස්ථාන අධිපති බිංගමයේ ධම්මදින නාහිමියෝ පැවසී යනුවෙන් අද ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. හෙටින් ඒ සමගින් ආරම්භ වෙනවා ශ්‍රීපාද වන්දනා සමය. Special labs to accredit drugs needed as low quality drugs are being produced and distributed among the countries in the region and it has become a lucrative business. We need to special laboratories to accredit drugs. මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි මේ කාරණාව ගැන වාර්තා කරන්න මේ වෙද්දි මේ ආසියාවේ සහ අනිකුත් කලාපවල මේ ඖෂධ නිෂ්පාදනාගාර මට්ටම් වලින් තිබෙනවා විවිධ වූ ක්වොලිටිස් වලින් මේ ඖෂධ නිෂ්පාදනාගාර තිබෙනවා මේ හේතු නිසා ශ්‍රී ලංකාවට ගෙන එන ඖෂධ කොයි තත්ත්වයේ තිබෙනවා ඒවාද කියලා පරීක්ෂා කරන්න අවශ්‍ය ඒ රසායනාගාර සේවාවන් ශ්‍රී ලංකාවට අවශ්‍යයි කියන කාරණාව තමයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මේ ඉතාමත් කාලීනව අත්‍යවශ්‍ය දෙයක් මොකද මේ ඖෂධ ජාවාරම කියන දේ ලෝකයේ බොහොමයක් පැතිරලා තිබෙන කාලයක් නිසා ඉතින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම ගැන තමයි අද දවසේදී ඩෙලි මිර ඩෙලි නිවුස් පත් ඔසියානිල් ජාසිංහ මහතා මෙලෙස සඳහන් කරන්නේ ඊයේ දිනේදී පැවති World Antibiotic Awareness Week මේ සතිය නිමිති කරගෙන තමයි මේ ප්‍රකාශය සඳහන් කළ තියෙන්නේ. අපිට ක්‍රීඩා පිටුව වෙතට අපිට අවධානය යොමු කරන්න පුළුවන් මේ විදි මේ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මේ වෙනකොට ශ්‍රී ලංකාව ඉතාමත් ජයග්‍රහී ලෙස ජයග්‍රහණය කරා ගමන් කරමින් ඉන්න ගතියක් තමයි අපිට පේන්නේ මේ ඩේලි නිවුස් පුවත්පතේ වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට තවත් මේ පිහිනුම් ශුරතාවෙන් තවත් රන් පදක්කම් කීපයක් දිනා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. අබේසිංහ ඩොමිනේට් ස්විමින් විත් 7 ගෝල්ස් කියලායි වාර්තා වෙන්නේ. මේ වන විට මේ පිහිනුම් තරඟ ඔස්සේ මැතිව් අබේසිංහට හැකියාවක් ලැබිලා තිබෙනවා ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් ලබා දෙන්නට. ඒ අනුව මේ වන විට පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව තවමත් රැඳී සිටින්නේ 3 ස්ථානයේ. ශ්‍රී ලංකාවේ මුළු පදක්කම් ප්‍රමාණය 216යි. රන් පදක්කම් 39ක් රිදි පදක්කම් 74ක් ලෝකට පදක්කම් 106ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 3 ස්ථානයේ රැඳෙද්දී ඉන්දියාව පළවන ස්ථානයේ සහ නේපාලය 2 ස්ථානයේ රැඳෙමින් මේ වන විට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා නේපාලේ. අපි යන්නේ කාටුන් බලන්න මේ දවස හපවලානගේ ස්වාරිස් කාටුන් ලංකාදීප පුවත්පතේ වාහන කාර්යාලවලට මැති එමතිලා මරා ගනිති මේක ප්‍රවෘත්තියක් ස්වාරිස් අහනවා හිටපු ඇමතිතුමා ඒ වගේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මහත්මයා මීට කාලයකට කලින් කරපු මාධ්‍ය සාකච්ඡාවක් යළි අපිට මතක් වෙනවා. සැප වාහන පාවිච්චි කළේ නැත්නම් ලෝකයා හිතයි අපි දුප්පත් කියලා නේද සෑර්? කබල් වාහන පාවිච්චි කරලා කොන්දේ ඇට ගෙවෙන්නත් පුළුවන් නේද කියලා ස්වාරිස් අහනවා. මේ පරණ මාධ්‍ය සාකච්ඡාවක් යළි අපිට මතක් කරලා දෙන්නේ දාස හපුවලාන. දාසගේම කාර්ටුනයක් අපි ලංකාදීප පුවත්පතේ වෙන්න ඉන්නවා. බඳුළු ගුණවර්ධන මහත්මයා සූත්‍ර ගොඩක් ලියලා මේක පුවරෝක සඳහන් කරලා තියෙනවා, බෝඩ් එක සඳහන් කරලා තියෙනවා. 2500 කෑම එක කන විදිය ඔන්න අය කරලියට එන්න වගේ යන්නේ. ඒ සූත්‍ර නම් කිසිම දෙයක් සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. ජනතාව බලන් ඉන්නේ කොහොමද මල්ලක් තියාගෙන මේ ටික කරන්නේ, තමන්ගේ ජීවිතය හරිගස්ස ගන්න කියලා එදිනෙදා ජීවනෝපාය විදිහට කාලබිල ඉන්නේ කොහොමද කියන එක. අපි යන්නේ චම්මෝත් පත්මශ්‍රීගේ ෆ්‍රී සමයන් කාටුනේට. මොකක්ද ඔය කියවන පොත? පැහැර ගැනීම්, කටේ පිස්තෝලයේ ඔබ අබිය වැද්දී වගේ ත්‍රාස ජනක ප්‍රබන්ධ ඇතුළත් පොතක් බම් මේක. ඕක ලියලා තියෙන දොස්තර කෙනෙක්ද මේ ෆ්‍රී සමයන් කාටුනේ චමෝත් පත්මශ්‍රීගේ? ඒ වගේම ඔන්න කාටුන් එකක් තියෙනවා MCC ගිවිසුම. ඡන්දයට පෙර තිබුණේ කොහොමද උදේගම්මන් පිළ මහත්තයාට? නිකන් මිනි මරු කිඹුලෙක් වගේ තමයි, අඬු දෙකකින් අල්ලලා තමයි පෙන්නුවේ. දැන් ඡන්දෙන් පස්සේ MCC ගිවිසුම කිඹුලා බනිස් එකක් වගේ දැන් පිඟානක දාලා දෙන්න පුළුවන් තත්ත්වේ තියෙනවා. අපි යන්නේ අදපත්තරේම ජනරහණිගේ කාටුනේට කාටුන් අවසන් කරන්නට. විධායක ජනාධිපති ක්‍රම යහෝසි කරන්න කියන්නේ මොලේ අමාරුව තියෙන අය විතරයි. සහෝදර සෑර්ල දැන් වැල යන අතට මැස්ස ගහනවා නේද? එහෙම හරියන්නේ නැති වේද? අන්තිමට 3ක් නැති වෙන පොටක් ජනරහණි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 100% ගැන. හොඳ, එහෙනම් ඒත් එක්කම අදට රු දවසේ පත්‍ර සමගින් අපි ඔබගෙන් සමගන්නයි මේ සූදානම් වෙන්නේ. නැවතත් හෙට හමු වෙන තෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. අයිබවන්. අයිබවන්.